ආයිබෝවන් හැමෝටම අදත් මම කුකුල් පාලනය කරන ගොවි මහත්තුන්ට වැදගත් වෙන වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි කුකුල් පාලනය කරන ගොඩාක් අය කුකුල්ලුන්ට දෙන්නේ ක්ලෝරින් වතුර, එහෙම නැත්නම් කිවුල් සහිත වතුර. ඉතින් ගොඩාක් අය දන්නේ නැහැ මේ වතුර කුකුලුන්ට දීපුවම මොන වගේ බලපෑම් වෙනවද කියලා. ඉතින් මම අද ඒ ගැන තමයි කියන්න යන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහදීත් වැදගත් වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි ඉස්සල්ලාම කතා කරමු කිවුල වතුර ගැන. සාමාන්‍යයෙන් කුකුල්ලු ඇති කරන ගොඩාක් පැතිවල තියෙන ප්‍රශ්නයක් තමයි කිවුල් වතුර ප්‍රශ්නය. ඉතින් අපි මේ වතුර තමයි සාමාන්‍යයෙන් කුකුල් පාලනයේදී යොදාගන්නේ. ඉතින් අපි බලමු කිවුල් වතුර දීපුවාම කුකුල් පාලනය කොහොමද බලපෑම් ඇති කරන්න කියලා. සාමාන්‍යයෙන් කිවුල් වතුර කියන්නේ ලවණ සාන්ද්‍රණය අධික ජලය. ප්‍රධාන වශයෙන් කැල්සියම්, මැග්නීසියම් වගේ අයන තමයි මේ වගේ වැඩියෙන් තියෙන්නේ. ඉතින් මෙහෙම ලවණ සාන්ද්‍රණය අධික කිවුල වතුර අපි කුකුල්ලුන්ට දීපුවාම අපිට නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු දැන් ඒවා එකින් එක මොනවද කියලා. ආහාර දිරවීමේ ගැටලු. ඉතින් කිවුල් වතුර වල අයන සාන්ද්‍රණය වැඩි නිසා අයන අසමතුලතාවයක් ඇති වෙන්නේ ඒක හේතු වෙනවා. ඒ නිසා ආහාර ජීර්ණයේ විවිධ ගැටලු ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බඩේලි යන රෝගී තත්ත්වයන් නැති වෙනවා මේ කිවුල් වතුර පානය කරපුවාම. ඉතින් කිවුල් වතුර පානය කරපුවාම ඇති වෙන ගැටලුවක් තමයි ඒක. ඉතින් ඊළඟ එක තමයි බිත්තර නිෂ්පාදනය හා වර්ධනය අඩුවීමක් සිදු වෙනවා. ඉතින් මෙහෙම පෝෂණ අසමතුලතා ඇති වෙද්දී කුකුල්ලුන්ට අවශ්‍ය පෝෂක අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙද්දී සත්තුන්ගේ වර්ධනය අඩු වෙනවා. ඒ වගේම බිත්තර නිෂ්පාදනයත් අඩු වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඉතින් ඊළඟට බිත්තර කටුවේ ස්වභාවයටත් මේ කිවුල් වතුර බලපානවා. සාමාන්‍යයෙන් බිත්තර කටුවක් හැදෙන්න කැල්සියම් ඕනි කියලා දන්නවනේ. ඒත් මේ කිවුල් වතුර දීපුවාම අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිකව කැල්සියම් ලැබෙන නිසා බිත්තර කටුවේ සෞඛ්‍යයට ඒක බලපෑම් කරනවා. ඒ නිසා විවිධ අසාමාන්‍ය ලක්ෂණ සහිත බිත්තර ලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ විවිධ හැඩයන් වල යුක්ත විවිධ කටුවේ ස්වභාවයන් සහිත බිත්තර ලැබෙනවා මේ කිවුල් වතුර දීපුවාම. ඊළඟට වකුගඩුව වලට බලපෑම් ඇති කරනත් මේ කිවුල් වතුර හේතුවක් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා කිවුල් වතුර බීපුවාම මිනිස්සුන්ට වකුගඩුව ආශ්‍රිත විවිධ ගැටලු ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි අධික ලවණ සහිත කිවුල් වතුර කුකුල්ලුන්ටත් දීපුවාම ඒ හේතුවෙන් කුකුල්ලුන්ගේ වකුගඩුව වලට හානි සිද්ධ වෙන්න බලනවා. ඉතින් එහෙම වුණාම කුකුල්ලු අධික ලෙස වතුර මලපහ ලෙස පිට කරන්න එක හේතුවක් වෙනවා. ඉතින් මේ නිසා සාමාන්‍යයෙන් කූඩු ඉක්මනට තෙත් දෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒ නිසා කිවුල් අධික ජලය පානය කරපුවාම කුකුල්ලුන්ගේ වක්ගඩු ආශ්‍රිත ගැටලු ඇති වෙලා වක්ගඩු හානි වෙන්න මේක බලපානවා. ඒ වගේම ආහාර මාර්ගයේ සෞඛ්‍යයටත් මේ කිවුල් වතුර බලපානවා. සාමාන්‍යයෙන් අපේත් ආහාර මාර්ගයේ නොයෙකුත් හිතකර සුද්ධ ජීවීන් වර්ග ඉන්නවනේ. ඉතින් ඒ වගේම මේ කුකුල්ලුන්ගේ ආහාර මාර්ගයේ විවිධ හිතකර සුද්ධ ජීවීන් වර්ග ඉන්නවා. ඉතින් මෙයාලා සත්තුන්ට අවශ්‍ය විවිධ විටමින් වර්ග නිපදවනවා. ඒ වගේම විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නත් එයාලා හේතු වෙනවා. ඉතින් කිවුල වතුර ගත්තාම ආහාර මාර්ගයේ pH එකේ වෙනස් වෙලා මේ හිතකර සුද්ධ ජීවීන් විනාශ වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට කිවුල වතුර සත්තුන්ට දීපුවාම සත්තුන්ට නොයෙකුත් විදිහට බලපෑම් ඇති කරනවා. ඉතින් අපි දැන් කතා කරමු ක්ලෝරින් වතුර දීපුවාමන බලපෑම ගැන. සාමාන්‍යයෙන් වතුරට ක්ලෝරින් මිස් කරන්නේ අහිතකර සුද්ධ ජීවීන් විනාශ කරන්න. ඉතින් මෙහෙම වතුරට දැමිය යුතු නියමිත ක්ලෝරින් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ නියමිත ක්ලෝරින් ප්‍රමාණය ඉක්මවපුවාම ඒ වතුරේ අසාමාන්‍ය සුවඳක්, අසාමාන්‍ය රසයක් වගේ එනවා. ඉතින් මෙහෙම වුණ ක්ලෝරින් වතුර සත්තුන්ට දීපුවාම නොයෙකුත් ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි කතා කරමු එහෙම මුහුණ දෙන්න වෙන ගැටලු ගැන. සත්තු වතුර පානය අඩුවීම සිදු වෙනවා. ඉතින් මෙහෙම ක්ලෝරින් වතුර පාවිච්චි කරාම තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සත්තු මේ ක්ලෝරින් වතුර පානය කරන්න අකමැත්ත දක්වනවා. ඉතින් වතුර කියන්නේ සත්තුන්ගේ වර්ධනයට නැතුම් බැරි දෙයක්නේ. ඉතින් සත්තු වතුර පානය කිරීම අවම වුණාම එයාලාගේ ආහාරවල පෝෂණය ශරීරයට උරා ගැනීමට හැකියාව අඩු වෙලා සත්තුන්ගේ වර්ධනයත් අඩු වෙන එක බලපානවා. ඉතින් ඊළඟට ආහාර මාර්ගයේ සෞඛ්‍යයටත් මේ ක්ලෝරින් වතුර බලපානවා. ඉතින් මේ ක්ලෝරින් වතුර පානය කරපුවාම සත්තුන්ගේ ආහාර මාර්ගයේ ඉන්න හිතකර සුද්ධ ජීවීන්ගේ වර්ධනය විනාශ කරලා ඔවුන්ගේ ආහාර මාර්ගයේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. ඉතින් ක්ලෝරින් වතුර පානය කරපු වැදින ප්‍රධාන ගැටලුන් එකක් තමයි ඒක. ඉතින් ඊළඟට මේ ක්ලෝරින් වතුර බීපුවාම වකුගඩු හා අක්මාවට බලපෑම් ඇති කරනවා. ඉතින් මේ ක්ලෝරින් වතුර පානය කරාම මේ ක්ලෝරින් නිසා විවිධ විෂ සංයෝග නිපදවනවා. ඒ වගේම ක්ලෝරීනුත් අවශ්‍ය මට්ටමට වඩා වැඩි වුණාම ශරීරයට විසයි. ඉතින් මේ විෂ ද්‍රව්‍ය විනාශ කිරීමට ඒ වගේම පෙරීමට අක්මාව සහ වකුගඩු විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
ඉතින් මේ ක්ලෝරින් වතුර අධිකව ගැනීම නිසා මේ අවයව වලට හානි සිදු වෙනවා. මොකද මේ අවයව වල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඒ අවයව දුර්වල වෙලා අවයව හානි වෙන්න මේ අධික ක්ලෝරින් සහිත වතුර ගැනීමෙන් හේතු වෙන්න බලපානවා. ඉතින් ඊළඟට ශ්වසන මාර්ගයේ ආචිතත් ගැටළු ඇති වෙනවා මේ ක්ලෝරින් වතුර පානය කරපුවාම. ක්ලෝරින් වතුර වල තියෙන ක්ලෝරින් වාෂ්ප ලෙස ඉවත් වෙනවා සාමාන්‍යයෙන් උෂ්ණත්වයත් සමග. ඒ කියන්නේ උණුසුම් දවස්වල ක්ලෝරින් වතුර තියෙන ක්ලෝරින් වාෂ්ප ලෙස ඉවත් වෙනවා. ඉතින් මේ වාෂ්ප සත්තුන්ගේ නිරාවරණය වෙලා, ඒ කියන්නේ යාලා ආශ්වාස පාශ්වාස කරාම මේවා ශ්වසන මාර්ගොස්සේ ඇතුළුලා ඒ සත්තුන්ට ශ්වසන ගැනීමේ අපහසුතා, ඒ වගේම කැස්සවෙනි රෝගී තත්ත්වෙන් නැති වෙන්නත් මේ ක්ලෝරින් වතුර පානය කිරීම හේතු වෙනවා. ඊළඟට පිහාටුල සෞඛ්‍යයටත් මේ ක්ලෝරින් වතුර බලපානවා. ඉතින් මෙහෙම ක්ලෝරින් වතුර පානය කරාම ශරීරයේ ක්ලෝරින් මට්ටම ඉහළ යනවා. ඉතින් මේ ක්ලෝරින් පිහාටුල සෞඛ්‍යයට බලපානවා. ඉතින් මෙහෙම ක්ලෝරින් වතුර බීපුවම සත්තුන්ගේ පිහාටුල සෞඛ්‍ය පිරිහෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ ක්ලෝරින් වතුර බීපුවාම සත්තුන්ගේ බෙහෙත් වලට බලපෑම් සිදු කරනවා. ඉතින් මේ ක්ලෝරින් වතුර එක්ක අපි ඖෂධ දීපුවාම ඒ ඖෂධ වල තියෙන රසායනික ද්‍රව්‍ය මේ ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපි ඖෂධ කොච්චර දුන්නත් ඒවායෙන් ප්‍රතිඵල ලබා ගන්න අපිට වෙන්නේ නැහැ. මොකද මේ ක්ලෝරින් මේ ඖෂධ සමග ප්‍රතික්‍රියා කරලා ඒ ඖෂධ වල ක්‍රියාව අඩු කරනවා. ඒ වගේම මේ ක්ලෝරින් වතුර නිසා සත්තු මරණයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්ලෝරින් තියෙන්න ඕන මට්ටමට වඩා වැඩිපුර ජලයේ තිබ්බාම ඒ වතුර පානය කරපුවාම සත්තුන්ට විස වෙලා සත්තු මරණයටපත් වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් අපි කතා කරා කිවුල් වතුර සහ ක්ලෝරින් වතුර සත්තුන්ට දීපුවාම සිදුවන බලපෑම් ගැන. ඉතින් ඒ නිසා අපි සත්තුන්ට දෙන්න ඕනේ පානය කිරීමට සුදුසු වතුර. ඉතින් මේ වතුර අපිට පරීක්ෂා කරගන්න පුළුවන් රජයේ පරීක්ෂණ මධ්‍යස්ථාන තියෙනවා. ඒව හරහා පරීක්ෂා කරලා බලලා අපිට මේ වතුර සත්තුන්ට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ වත්තේ කිවුල් සහිත වතුර තියෙනවා නම් අපිට මේ කිවුල නම් ඉවත් කරගන්න පුළුවන් රත් කරලා. ඒ කියන්නේ මේ කිවුල් සහිත වතුර උණු කරලා සත්තුන්ට දීපුවම අපිට මේ වගේ කිවුල් ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට අපිට සත්තුන්ට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි සත්තුන්ට දෙන්නේ පිරිසුදු වතුර, ඒ වගේම කොල්ටි වතුර දෙන්න අනිවාර්යයෙන් වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් නොයෙකුත් රෝග ගැටළු වලට මුහුණ දෙන්නේ නැහැ කියලා දැන් ඔයාලට තේරෙනවා. ඉතින් මම අදට සමුගන්නවා. ඉස්සරහදීත් වැඩගත් වීඩියෝ ගොඩාක් ගන්න බලාපොරොත්තු වෙනවා.